යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුමීරී නාමයෙන් ඔබ සියලු දෙනාට සුබ පැතුම්. විශේෂයෙන්ම අද දවසේදී වචනයට යන්න ප්‍රථමයෙන් අපි මොහොතක් අපේ දෙනෙත් වසා උන්වහන්සේ අප සමග කතා කරන්න පිණිස අපි උන්වහන්සේ දෙස අපේ සිත් අපි යොමු කරමු. අතිශුද්ධ වූ සර්ව බලධාරී දෙවි පියාණනි අද දවසේ ඔබ වහන්සේ අප සමග කතා කරන්න. ඔබ වහන්සේ මැදිහත් වෙන්න. මනුෂ්‍යගේ හඬක් හසන්ට නෙවෙයි පියන්න අපි පැමිණි ඔබ වහන්සේ අපට කියන්නා උදේ ඔබ වහන්සේගේ අපේ අදවත් තුර පියන්නේ කතා කරන්නට කැමති උදේ අපි සවන් දෙන්නට අපි පැමිණ සිටින්නේ එබැවින් එබැවින් අප සමග කතා කරන්න මැදිහත් වෙන්න දෙවි පියාණනි ඔබ වහන්සේ මා ආශිර්වාද කරන්න ඔබ වහන්සේගේ වචනේ කරුණ කොටගෙන අපේ සිත් තුල අපේ මනස තුල අපේ ජීවිතය තුල මහත් පරිවර්තනයක් ඔබ වහන්සේ ඇති කළ මැනව මෙන්න අපව යටාත් කරනවා ඔබ වහන්සේ බාර ගන්න යේසුස් වහන්සේගේ අනගී අනගී නාමෙන් ආමෙන් ආමෙන් ඉතා ඉක්මනින් එන්ට යන්නා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් නැවත ඔබ සියලු දෙනාට මගේ සුබ පැතුම් මේ දවස්වල මගේ අදවත තුල දිගටම තිබුණා වූ දෙයක් තමයි අද වාතාවරණේ අද ලෝකේ තිබෙනා වූ මේ ප්‍රශ්න මැද්දේ කොරෝනා වෛරසය ලොක්ඩවුන් එක මෙවැනි ප්‍රශ්න මැද්දේ මගේ අදවතට නැග්ගා වූ නැගුණා වචනයක් තමයි මතේයුස් වාරංචි 24 වන පරිච්ඡේදයේ යේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන් සමග යම්කිසි කතාවක යෙදී සිටියා. ඒ කතන්දරේ නැත්තම් කතාවේ තේමාව උනේ යේසුස් වහන්සේගේ දෙවෙනි ඊම නැත්තම් යේසුස් වහන්සේගේ නැවත ඊම පිළිබඳ කතාන්දරයක්. මේ ආකාරයෙන් ගෝලයන් සමග යේසුස් වහන්සේ කතා කර කර ඉන්න අවස්ථාවේදී ගෝලයන් ප්‍රශ්න කරා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඊමට කලින් වෙන්නව දේවල් පිළිබඳව අපිට ලකුණු අපිට පෙන්වන්න එවිට අපිට සූදානම් වෙන්න පුළුවන් මේ ආකාරයෙන් කතාවක් යන අවස්ථාවේදී උන් වහන්සේ කිව්වා වූ යම්කිසි පදයක් මගේ අදවත තුල මේ දවස්වල දිගටම දොංකාර වුණා නැත්තම් දිගටම මගේ අදවත තුල නැගුණා ඒ තමයි 37 වන පදයේ සිට මතේයුස් සුභාරංචි 24 වන පරිච්ඡේදයේ 37 වන පදයේ සිට නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමෙත් වන්නේය මක්නිසාද ජල ගැලීමට පළමු දවස්වලදී නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය ජල ගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔහු නොදැන සිටියෝය මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය මගේ අදවතට මේ යේසුස් වහන්සේ පැවසුවා වූ ධාර්මණය තුල මගේ අදවතට කා වැදුන වචනේ තමයි සිංහල භාෂාවෙන් තිබෙන්නේ ඔහු නොදැන සිටියෝය එනම් ඇඟීමක් නොමැතිව සිටියා ද්‍රවිඩ භාෂාවෙන් බැලුවොත් ඔවුන් ඇඟීමක් නොමැතිව සිටියා ඔවුන්ට හැඟුණේ නැහැ ඔවුන් නොදැන සිටියා ජල ගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනකම් ඔවුන් නොදැන සිටියා සුනාමි දවස්වලත් ඒ ආකාරයෙන් ගලා ගසාගෙන යනකම් මුහුද ජල ගැල්ම ගසාගෙන යනකම් ඔවුන් නොදැන සිටියා නෝවා නැව අදපු දවස්වල ඒ සිටපු අසල්වැසි මිනිසයන් නෝවා සමග සම්බන්ධ වූ මිනිසයන් පැමිණ නෝවාට උදව් කරන්න නැති ගස් කපලා දෙන්න නැති විවිධ ආකාරයෙන් නෝවාට උදව් උපකාර කරලා ඇති ඒ දවස්වල නෝවා ඔවුන් සමග බෙදාගත්තා මෙන්න මහතු විනාශයක් එන්න යනවා මෙන්න විනාශයක් එන්න යනවා එහෙත් මේ මනුෂ්‍යන් උට සහන් දුන්නේ නැහැ ඔවුන් වීලු තාලු කරා ඒ දේ සුළු කරා ඒ ජල ගැල්ම ඒ ජලය පැමිණ ඒ මනුෂ්‍යන්ව ගසාගෙන යනකම් ඔවුන් නොදැන සිටියා
මේ දවස්වල මේ අන්තිම කාලේ යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේගේ නැත්තම් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය යේසුස් වහන්සේගේ ඊම සිදුවෙන්නා වූ ඒ කාලය තුලත් මේ ආකාරයෙන් මනුෂයන් කමින් බොමින් සරණ පාවා ගනිමින් පාවා දෙමින් මේ ආකාරයෙන් ඔවුන් නොදැන නැත්තම් නොහැඟී ඔවුන් සිටියා ඔවුන්ට කිසිම ඇඟීමක් තිබුණේ නැහැ විනාශය එන තුරු කතරම් බලපතල දෙයක්ද මේ දේ ගැන මම මෙනෙහි කරපු අවස්ථාවේදී මට අද වාතාවරණේ තමයි මට සිහිපත් වුනේ මතක් වුනේ අද මිනිසයන් විනාශ වෙනවා ඇමරිකා දේශේ දල වශයෙන් දවසකට 2000ක් මේ දවස්වල මැරෙනවා දල වශයෙන් 2000ක් ඉතාලි යුරෝප් රටවල් වල 500කට වඩා මිනිසයන් දිනපතා මැරෙනවා දහස් ගණන් මිනිසයන් මැරෙන මේ මොහොතේ පසුගිය සතියේ එක් දවසක මේ දේ ගැන මම සිතපු අවස්ථාවේදී මම උන් වහන්සේගේ පාමුල රාත්‍රී කාලේ මැදි රාත්‍රියේ කොස් මට නිින්ද ආපු නැති නිසා මට නිදා ගන්න බැරි වුණා මම උන් වහන්සේගේ පාද පාමුල ගොස් මම යාත්‍නා කරානේ ස්වාමීනි එක පැත්තක මේ මිනිසයන් මිය යනවා තව පැත්තක මේ මිනිසයන් සදාකාලික නිරයට නොවේද මුන් යන්නේ බෞතරයක්ම යේසුස් වහන්සේගේ ඒ ගැලවීම ලබා ගත්තේ නැති මේ මිනිසයන් යන්නේ නිරයට නොවේද කියා ඇත්තරම මම දෙවියන් වහන්සේගේ පාද පාමුල යාත්‍නා කරා මහත් බරක් දෙවියන් වහන්සේගේ අද ගැස්ම මගේ අදවතු තුල මට ඒ දවසදී දැනුණා ඒ නිසායි මම අද මේ වචන ඔබ සමග බෙදා ගන්නේ අදත් මිනිසයන් මේ ලෝකේ අපි සදාකාලිකව ජීවත් වෙනවා කියා සිතමින් තමයි ජීවත් වෙන්නේ දවසක නිමාවක් ඇයි මේ ලෝකේ මේ කාලේදී අපි වැඩිපුර පුළුවන් නම් ඇකිතාක් අපි ඇකිතාක් අපි ව්‍යායාම් කරලා ඇකිතාක් අපි හොඳ කෑම නිරෝගමත් කෑම අනුභව කරලා අපි ජීවත් වුණා නම් අවුරුදු 75ක් අපි මේ ලෝකේ ජීවත් වෙයි එච්චරයි එතනින් පස්සේ අපි සදාකාලික ජීවිතයකට අපි යන්නට යනවා අප සියලු දෙනා මේ ලෝකේ ජීවත් වෙන සියලු මිනිසයන් එක්කෝ දෙවියන් වහන්සේගේ රාජ්‍ය නැමැති ඒ සදාකාලික රාජ්‍යෙක ගොස් උන් වහන්සේ සමග ප්‍රීතිමත්ව සදාකාලේ ජීවත් වෙන්න යනවා නැතිනම් උන් වහන්සේගේ ගැලවීම නොලබපු උන් වහන්සේට ප්‍රසන්නව ජීවත් නොවෙච්චව කණ්ඩායම ඔවුන් යන්ට යන්නේ සදාකාලික නිරයට කෙසේ වුණත් මේක සදාකාලිකයි එහෙත් මේ ජීවිතය අපි මේ ලෝකේ ජීවත් වෙන්නා වූ මේ අවුරුදු 75 එක තාවකාලික කාල පරිච්ඡේදයක් මේ දේ අපේ බෝ අයට එන්නෝවාගේ කාලයෙම අපිට අමතක වෙන නිසායි අපි සදාකාලිකවම මේ ලෝකෙම ජීවත් වෙන ආකාරයෙන් අපි ජීවත් වෙනවා සදාකාලිකයේ ගැන අපි සිතන්නේ නැහැ සදාකාලයේ ගැන අපි සිතන්නේ නැහැ අපි මේ ලෝකෙම මුදල් ලම්බු කරන එකයි කෙවල් ගොඩ නගන එකයි මේ ලෝකේ ධන සම්පත් සොයන එකේ අපේ සම්පූර්ණ අදවතම අපි ආයෝජනය කරලා අවසන් හිතයා ජීවිතයක් තිබෙනවා ඒක සදාකාලිකයි ඒක සදාකාලිකයි කියන්නා උදේ අපේ අදවත් වලට දැනෙන්නේ නැති එකයි මහත් ප්‍රශ්නය මට මතක් වෙනවා මේ නෝවාගේ කාලය කියලා කියද්දී පැරණි ගීතිකාවක් ඒ පැරණි ගීතිකාවේ මෙහෙම කියනවා නෝවාගේ දින පැමිණි තෘෂ්ණාවේ ලොව ඇලුනි නෝවාගේ දින පැමිණි තෘෂ්ණාවේ ලොව ඇලුනි කෙත්වතු ගස්වැල් මල් වවති කාසිපනම් සොයති සුවරිතය නොසලකති මැරෙන බව අමතක වී සුවරිතය ස්වර්ගය අමතක වී කාසිපනම් සොයති වතු ගස් වැල් මවති බොහෝසේ ගොඩ නැගිලි
තව පදයක් එකේ කියනවා හරි ලස්සනයි කියලා දිනවා ඉතු ඉතුසේ සරණ වෙති මෙහිම නිරේ දිවි ගෙවති ඉතු ඉතු ආකාරයෙන් කසාද බඳිනවා තමන් කැමති ආකාරයෙන් යුරෝප රටවල් ගැන බලද්දි පිරිමි අයවත් කසාද බඳිනවා ඒ වගේ තමන් ඉතපු ආකාරයෙන් බැඳ ගන්නවා කසාද බඳිනවා හෙත් තමන් මැරෙන බවත් ස්වර්ගයක් තිබෙන බවත් ඔවුන්ට අමතක වෙනවා ඒත් අද දවසේදී මම කතා කරන්නේ මේ වචනයට සවන් දෙන්න දෙන උන් වහන්සේව අඳුනන ඔබ සමගයි අද දෙවෙන් වාස ඔබ සමගත් මා සමගත් පැහැදිලිව යමක් උන් වහන්සේ කියන්න කැමති වෙනවා මට මතක් වෙනවා යම් එක සිද්ධියක් මගේ පුංචි දියණිය සුසැනා හැට අවුරුදු 4ක් තිබුණ කාලේ දවසක් මගේ වැඩිමල් දියණිය ජොයනාගේ පාසලට මම ඒ පුංචි සුසැනාව එක්කන් ගියා මං හිතන්නේ පේරන්ට්ස් මීටින් එකක් ගිය අවස්ථාවේදී මම ඒ පුංචි මොන්ටිසෝරි ඉගෙන ගන්න මගේ දුව සුසැනාට මම කිව්වා සුසැනා මේක තමයි ඔබ ලබන අවුරුද්දේ එන්ට යන ඉස්කෝලේ පාසල මේකේ ස්විමින් පූල් එකක් තියෙනවා ලොකු ටේබල් ටෙනිස් කෝට් එකක් මේ දැක්කද මේ පාසල කොච්චර ලොකුයිද කියලා එතකොට යාගේ නිකන් මූණ මූණ දිහා බැලුවම එකක් මූණ නිකන් අමුතු විදියට තිබුණා මං ඇහුවා ඇයි පුතේ why what's the problem යකෝ no dada my montessori is so big මගේ මොන්ටිසෝරි අගනාක් විශාලයි තාත්තේ මගේ මොන්ටිසෝරි මීට වඩා ලොකුයි තාත්තේ මේ වෙලේ ඇත්තටම මට එක පැත්තක සිනා ගියත් අනිත් පැත්තක මට මතක් වුණේ අපිත් මේ ආකාරයෙන් තමයි ජීවත් වෙන්නේ ඒ දරුවාට ඒ මහතු විශාල පාසල දිහා බැලුවත් ඇට සිතුනේ ඇගේ පොඩි මනසට නැගුණේ ඒ මොන්ටිසෝරි ඒ පොඩි කාඹරය පොඩි ඒ මොන්ටිසෝරි විශාල බව ඇට දැනුණ ආකාරයෙන් අපිත් සමහර විට මේ ලෝකය අපිට විශාල ලෙස අපිට දැනෙනවා මේක මේ ලෝකය නැත්තම් මේ ජීවිතේ අපි ජීවත් වෙන්නව මේ ජීවිතය මොන්ටිසෝරියක් වගේ తాවකාලිකයි this is a temporary montessori ඇත්ත පාසල මේක නෙවෙයි ඒක සදාකාලිකයි ඒක විශාලයි දෙවෙන් වාසිකේ රාජ්‍ය ලස්සනයි උන්වහන්සේ සමග සදාකාලෙන් සදාකාලේ ගත කරන එක විශිෂ්ට ජීවිතයක් කුරුති පොතේ සඳහන් වෙනවා අපේ ඇස්වල දැකපු නැති අපේ කන් වලට අසපු නැති අපේ මනසට නැගුන් නැති ආකාරයෙන් උන්වහන්සේ අප වෙනුවෙන් සූදානම් කරන ස්ථානයේ තිබෙයි එවැනි යහපත් ස්ථානයක් එවැනි යහපත් රාජ්‍යයක් එහෙත් අපිත් එසුසැනා වගේ අපිත් සිතාගෙන ඉන්නේ අපි මේ ජීවත් වෙන්නව මේ తాවකාලික ජීවිතය මේ මොන්ටිසෝරි විශාලයි මේකයි ජීවිතය කියලා අපේ සියලු මුදල් සම්පත අපේ සියලු ධනය සියලු හැකියාවන් අපේ ජීවිතයම අපි ආයෝජනය කරන්නේ මේ తాවකාලික ලෝකයට මේ తాවකාලික ලෝකයට යේසුස් වහන්සේ මේ ආකාරයෙන් කතාවක් කියනවා ඇත්තෙන්ම මේ කතාව උන්වහන්සේ කියන්න හේතුවක් තිබෙනවා ඒ කියන්නේ ලූක්ගේ සුවාරංචය 12 වන පරිච්ඡේදයේ මනුෂ්‍ය යේසුස් වහන්සේ ළඟට පැමිණ යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ඇත්තෙන්ම මේ වාතාවරණයේ 12 වන පරිච්ඡේද ඔබ කියවලා බලද්දී ඔබට දැනගන්න පුළුවන් යේසුස් වහන්සේ ස්වර්ගය ගැනත් ස්වර්ග රාජ්‍ය ගැනත් දෙවියන් වහන්සේගේ ඊළ ස්ථානය ගැනත් කතා කරගෙන ඉන්න වෙලේ මනුෂ්‍ය යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා ගරුත්වයෙන් යේසුස් වහන්සේගෙන් අහනවා ආචාර්යයන් වහන්සේ නැත්තම් ස්වාමින් වහන්සේ මගේ සහෝදරයා සමග මට දීපල ප්‍රශ්නයක් තිබෙනවා ඔබට පුළුවන්ද මේ ප්‍රශ්නේ ටිකක් විසඳලා දෙන්න we have a property problem අපිට මේ දීපල ගැන අපේ පොඩි ප්‍රශ්නයක් තිබෙනවා ඔබට පුළුවන්ද විසඳන්න යේසුස් වහන්සේට ඇත්තරම මං හිතන්නේ කේන්ති ගිහිල්ලා ඇති උන්වහන්සේ ආන්න ඇති උන්වහන්සේ කිව්ව දේ නුඹලාගේ මේ ප්‍රශ්න දීපල විසඳන ප්‍රශ්නයට මාව විනිශ්චය කාර්යයේ කැටියට ඔබ මේ ප්‍රශ්නය විසඳන කෙනෙක් ඇටියට මාව පත් කරේ කවුද? පත් කරේ කවුද?
මේක අපි දකිනවා 12 වන පරිච්ඡේදයේ 14 වන වගන්තියේ යේසුස් වහන්සේ ආනෝ මාව විනිශ්චය කාර්යකයට පත් කරේ කවුද ඉන්පසුව යේසුස් වහන්සේ මුදල් තණ්හාව නැත්තම් වස්තු තණ්හාව ගැන කතන්දරයක් උන්වහන්සේ කියන්න පටන් ගත්තා උන්වහන්සේ තමන්ගේ සුපුරුදු ස්ටයිල් එක ශෛලිය උන්වහන්සේ කතන්දරයක් කියනවා ඒ වගේ උන්වහන්සේ දැන් කතන්දරයක් කියනවා යේසුස් වහන්සේ දැන් කතාව කියනවා එක මිනිසෙක් හිටියා ඒ මිනිසයා තමන් සිතුවා තමන් වස්තු රැස් කර ගන්න ඕනේ කියලා උනන්දුවෙන් විශාල ගබඩාවක් අරගෙන තමන් වස්තු රැස් කරා ඒක මදි වුණ අවස්ථාවේදී ඔහු කල්පනා කරා තවත් ගබඩාවක් අදාගමු තවත් විශාල ගබඩාවක් අදාගත්තා ඇත්තෙන්ම ඔහු හොඳින් තමන්ගේ බිස්නස් එක ව්‍යාපාරය සැලසුම් කරගත්තා ලස්සනට සැලසුම් කරගත්තා විශාල ගබඩාවක් ඇදුවා තමන්ට තමන්ගේ ජීවිතේ කාලයේ තමන්ගේ අනාගතයටත් තමන්ගේ අනාගත පරපුරටත් තමන්ට භුක්ති විඳින්න තරම් ඔහු සියලු දේ රැස් කරගත්තා රැස් කරගෙන දවසක් ඔහු වාඩි වෙලා ෂා මින් පස්සේ මට සතුටෙන් සමාදානෙන් ඉන්න පුළුවන් කියා ඔහු සිතාගෙන ඉන්න අවස්ථාවේදී 20 වන වචනේ ලූක්ගේ සුභාරච්ච 12 වන පරිච්ඡේදයේ 20 වන වචනේ දකිනවා දෙවියන් වහන්සේ උට කතා කරමින් අඥාන පුද්ගලයා කියක් අමතනවා ඇත්තෙන්ම ඒකේ අර්ථය අඥානයා කියන එක නෙවෙයි උන්වහන්සේ කතා කරලා කිව්ව දේ මෝඩයා මෝඩයා නුඹ අද නුඹේ ආත්මය නුඹෙන් ඉවත් වුණා නම් නැත්තම් අද නුඹ මැරුණා නම් නුඹ රැස් කරපු මේ සියලු දේ කාට අයිති වෙයිද බසිතුවාද ඔබ මරණය ගැන සිතුවේ නැහැ නුඹේ ජීවිතේ කාලය පුරාම නුඹේ ජීවිතේ නුඹ ආයෝජන කර you invested your life upon the things of this world මේ ලෝකයේ දේවල් ගැන පමණක් නුඹ සිතමින් මේ ලෝකයේටම මේ ලෝකයේ සම්පත් වලටම නුඹේ ජීවිතය නුඹ ආයෝජනය කරා දැන් ස්වර්ගයේ උදෙසා නුඹ කිසිවක් ආයෝජනය කරලා නැහැ එනිසා ඔහුට ස්වාමින් වහන්සේ දෙන නම තමයි මෝඩයා අඥානයා නුවණ නැති පුද්ගලයා අද දෙවියන් වහන්සේ ඔබ සමගත් මා සමගත් කතා කරනවා දවසක ඒ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබත් මාත් පෙනී සිටිනට ඕනේ අපි පෙනී සිටින මොහොතේ දෙවියන් වහන්සේ ඔබ දෙසත් මා දෙසත් බලලා මෝඩයා කියා කියයිද නැතිනම් නුඹලා අවංක වූ නිදොස් වූ මගේ දාසයනි මගේ මහිමයට මගේ රාජ්‍යයට මගේ තේජසතුලට පැමිණෙන්න කියා උන්වහන්සේ අපව ආදරෙන් පිළිගනීද What is God going to tell us when the day he meets us උන්වහන්සේ අපිව සම්මුඛ වෙන දවසේදී උන්වහන්සේ අපිට කියන්න යන්නේ මොනවද මේ මෙල මිනිසයා කරපු වැරද්ද කුමක්ද රැකියා කරපු එක වැරදි නෑ ව්‍යාපාරයක් කරපු එක වැරදි නෑ රැස් කරපු එකත් වැරදි නෑ නමුත් මේ මිනිසයා තමන්ගේ මුළු ශක්තිය මුළු ජීවිතේම ආයෝජනය කරේ මේ తాවකාලික ලෝකෙට පමණයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා දෙවියන් වහන්සේ උදෙසා තමන්ට වෙලාවක් තිබුණේ නෑ වෙලාවක් තිබුණේ නෑ අරි භයානක දෙයක් අද දෙවියන් වහන්සේ ඔබ සමගත් මා සමගත් කතා කරමින් සිටිනවා අද ඔබේ ජීවිතය අද ඔබේ කාලය ඔබ ආයෝජනය කරන්නේ කුමකටද? තාවකාලික මේ ලෝකයටද ඔබේ කාලය ඔබ ආයෝජනය කරන්නේ? අපි 1 තිමෝති 6 වන පරිච්ඡේදේ අපි පද කීපයක් තුල අපි ගතව යන්න යනවා 1 තිමෝති 6 වන පරිච්ඡේදේ 1 තිමෝති 6 වන පරිච්ඡේදේ ආයවන පදේ ලස්සන දෙයක් අපි දකිනවා මේ මුදල් තණ්හාව නැත්තම් තෘෂ්ණාවට විරුද්ධ පදයක් ඒ ආයවන පදේ අපි දකිනවා සිංහල බයිබලේ මාතෘකාවක්ද දී තිබෙනවා ඒ තමයි සැබෑ ධනවත්කම the real riches සැබෑ ධනවත්කම හයවන පදේ ව්‍යාපාර කරන මගේ සෙනෙවද්ද සහෝදරයා සහෝදරිය සැබෑ ධනවත්කම the true riches ඒ දේ කුමක්ද? හයවන පදේ දකින්නවා ලත් පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයකි.
ලත් පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්. ලත් පමණින් සතුටු වීම අපිට ලැබුණ දේ අපිට තිබෙන දේ තුල සතුටු වීම මහත් ලාභයකි. ඒ කෙසේද ඒක මහත් ලාභයක් වන්නේ? අද සමහර මිනිසයන් කරන වැරද්ද තමයි තමන්ට ලැබුණ දේ ගැන තමන් නොසිතා ඒ භුක්ති විඳින්නේ නැතුව ඒ දේ අනුභව කරන්නේ නැතුව නැත්තම් ඒ දේ තමන්ගේ ජීවිතේ එන්ජොයි නොකර උන් කරන දේ නැති දේ ගැන දුක් වෙමින් සිතමින් සිටීම තමන්ට නැති දේ ගැන මම උදාහරණයක් එක විග්‍රහ කරනවා නම් උදාහරණයක් සමග යම් කිසි කෙනෙකුට බයිසිකලයක් තිබෙනවා නම් ඒ බයිසිකලය ගැන උස් නොසිතා ඔව් කල්පනා කරා නම් මට කාර් රථයක් තිබුණා නම් වාහනයක් තිබුණා නම් කොච්චර හොඳයිද කියලා ඔව් හැමදාම අනිත් මිනිසුන්ගේ වාහන දියාම තමන් බලමින් සිටියා නම් ඔහුගේ ජීවිතයේ ඇති වෙන්නේ දුකක් වේදනාවක් නමුත් තව මිනිසෙක් මේ මිනිසයා තමන්ට බයිසිකලයක් තමයි තිබෙන්නේ ඔව් කාර් එකක් ගැන හිතන්නේ එතකොට ඌ කල්පනා කරනවා මට හොඳ බයිසිකලයක් තියෙනවා මේ බයිසිකල හොඳට පොලිෂ් කරලා මේ බයිසිකල හොඳට සර්විස් කරලා හොඳට පිරිසිදුව තියාගෙන ඒ බයිසිකලය ඌ භුක්ති විඳිනවා ඒ බයිසිකලය ඌ පදිනව පදිද්දී ඌ කියන නිකන් ඌ සමග කවුරුරි කියලා කතා කරා නම් ඌ කියන්න උදේ මේක තමයි මගේ පැජිරෝ එක ඌට නිකන් ඒක පැජිරෝ එකක් වගේ ඒක මහත් ලාභයක් හේතුව මේ ලෝකේ ඌ ජීවත් වෙන කාලය ඌ සතුටෙන් තමගේ ජීවිතේ උඩ නිම කරන්න පුළුවන් නමුත් ලැබුච්ච නැති ලැබුණු නැති දේ ගැන සිතමින් ජීවත් වෙන පුද්ගලයා හැමදාම ජීවත් වෙන්නේ වේදනාවෙන් මට ඒක නෑ මේක නෑ ඒ දේ නෑ ඔහුගේ හැමදාම ජීවිතේ වේදනාව ඔක් ඒ දේ ලැබුණත් ඔහුට ඒක මදි හේතුව ඌ සතුටු වෙන්නේ නැහැ ලත් පමණින් සතුටු වෙන පුරුද්දක් ඌ තුල නැහැ ඒ ලත් පමණින් සතුටු වීම ආ සමග භක්තිවන්තකම මහත් ලාභයකි භක්තිවන්තකම යනු කුමක්ද බෙන්සන් කියන කමෙන්ටරි එකක මේ ආකාරයෙන් ලියා තිබෙනවා භක්තිවන්තකම කියන්නේ දෙවියන් වහන්සේට බය වෙන එකත් දෙවියන් වහන්සේට ආදරය කරමින් දෙවියන් වහන්සේගේ කැමැත්ත තමන්ගේ ජීවිතේ ඉටු කිරීමයි භක්තිවන්තකම එහෙනම් මේ භක්තිවන්තකම කියන්නේ මේ භක්තිවන්තකම ඒ භක්තිවන්තකම ආ සමග ලත් පමණින් සතුටු වීම එකට ගමන් කරන්නට අවශ්‍යයි මේ දෙකම එකට ගමන් කරනවා මිනිසෙකුට ලත් පමණින් සතුටු වෙන්නා වූ ඒ හැකියාව ඒ පුරුද්ද උතුල නැත්තම් ඒ අදවත උතුල නැත්තම් ඔහු භක්තිවන්තව සිටියත් ඒ භක්තිවන්තකම සැබෑ භක්තිවන්තකමක් නෙවෙයි ඒක ව්‍යාජ භක්තිවන්තකමක් ඒ නිසායි දෙක තිමෝති පොතේ පාවල් තුමා තිමෝස්තියස්ට ලියද්දී ඔහු ලියනවා දෙක තිමෝති තුන්වෙනි පරිච්ඡේදයේ අන්තිම කාලේ සිදුවෙන්නා වූ සමහර කාරණාවන් පිළිබඳව කියද්දී මුදල් තණ්හාව මිනිසයන් තමන්ටම ආදරය කරන එක මේ ආකාරයෙන් ලයිස්තුවක් කියාගෙන යන අවස්ථාවේදී පස්වෙනි පදේ ඔහු කියනවා භක්තිවන්තකමේ වේශ්‍ය ධර්මින් සමාරු ජීවත් වෙනවා There are some people, samara manushyan, bhakti vanta wage un asirenawa namuth oge jeevithe lat pamanin satutu wimak naha un satutu wenne naha then 1 timothy ayawana parichchede api menei karimin sitinawa me 1 timothy ayawana parichchede me lat pamanin satutu wima gana paul tuma timothyus katha karanta prathamen e samagama tawat deyak gana u katha karana අතරම මේදී අතර සම්බන්ධතාවයක් තිබෙනවා ඒ තමයි පස්වන පරිච්ඡේද පදයේ දියා බලන අවස්ථාවේදී මේ භක්තිවන්තකම බලන්න පාවුතුමා කියනවා සැබවින් මේ භක්තිවන්තකම ලාභයට මාර්ගයක් ඇටියට කරගන්නව මිනිසයන් ඔබට මේ පිළිබඳව තුන්වෙනි පදයේ සිට කියවද්දී මේ මිනිසයන් වෙනත් වූ ඉගැන්වීමක් ගෙන එනවා වෙනත් වූ ඉගැන්වීමක් wrong teaching wrong doctrine මේ දේශකයන් මේ සේවකයන් ඔවුන් මේ ව්‍යාජ
දේශනාවක් විහාංජ දේවන් වහන්සේගේ වචනය ඉගැන්වීමක් ඔවුන් ගෙන එනවලු එයාය ගෙන එන්නහොව් මේ ඉගැන්වීම තුල ඔවුන් තුල තිබෙන ගුණාංගයක් කරුණ කොටගෙන ඔවුන්ව අපිට අඳුර ගන්න පුළුවන් ඒ තමයි මේ භක්තිවන්තකම ඔවුන් ඔවුන්ට මුදල් උපය ගන්න ලාභයක් ඇටියට කර ගන්න මාර්ගයක් කොට ඔවුන් කර ගන්නවා කියා පස්වෙනි පදේ දකිනවා අද සමහර තැන්වල ඇත්තෙන්ම මම මේ කියන්නේ වේදනාවෙන් සමහර තැන්වල අපි දකිනවා මිනිස්සු මිනිසයන් නිකම්ම අපි මුදල් තණ්හාවෙත් පාපෙත් මුදල් ආශ්‍රනා දේපලගෙන වස්තු තණ්හාව සමග ජීවත් වෙන මිනිසයන් අපි මේ ආකාරයෙන් සබාවකට යන විට ඒ සබාවේ දේශකයන් අද දවසේ කියනව උදේ මෙන්න අද ඔබ බයිසිකලේ ආවනම් ඔබට ඉතහයික්මෙන්ම කාර් එකක් ලැබෙනවා මෙන්න අපි යාඥා කරන ඔබේ පර්ස් එක ඇරලා බලන්න ඔබට සල්ලි ලැබෙනවා මේ ආකාරයෙන් ව්‍යාජ ඉගැන්වීම බොරු ඉගැන්වීම මේ අන්තිම කාලේ ලකුණක් තමයි මේ බොරු ඉගැන්වීම මේ බොරු ඉගැන්වීම උගන්වමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන අපේ සිත ඔවුන් අරවන්නේ නැතුව මේ ලෝකයේ දේවල් ගැනම සිතන්නට තබන සේවකයන් ඔවුන් කුමක්ද කරන්නේ මේ සේවය මේ භක්තිවන්තකම නැත්තම් තමන්ගේ මේ දේශනාව තමන්ගේ සේවාවන් තමන්ගේ ලාභය උදෙසා ඔවුන් ඒක පාවිච්චි කරනවා දෙවියන් වහන්සේගේ සේවකයන් ඇටියට මේ ආකාරයෙන් මිනිසයන්ව රවටමින් මිනිසයන් තමන් කැමති දේ තමන්ගේ අදවත සනසන දේශනාවන් කරමින් ඔවුන්ව නිවැරදි මාර්ගයට නොයවා ඔවුන්ව නිවැරදි නොකර ඔවුන්ගේ ජීවිතයේ තුල තිබෙනව වැරදි ගැන නොකියා ඔවුන්ගේ අදවත් සනසමින් ලෝකයේ දේවල් ගැන ලෝකයේ මුදල් ගැන ඔවුන්ට බලාපොරොත්තුවක් බොරු ව්‍යාජ බලාපොරොත්තුවක් දෙමින් තමන් මුදල් එකතු කරගෙන සම්පත් එකතු කර ගන්නව සියලු දේව දාසයන් සියලු දෙවියන් වහන්සේගේ නාමය කියමින් සේවය කරන සියලු මිනිසයන් මා ඇතුළත්ව සියලු දෙනා අපි දෙවියන් වහන්සේට දවසක ගණන් දිය යුතුයි කිසි කෙනෙකුට බේරෙන්නට බෑ සියලු ඇදහිලිවන්තයන් සියලු දෙවියන් වහන්සේගේ දාසයන් සියලු දෙවියන් වහන්සේගේ නාමය දරාගෙන සේවය කරන සියලු දෙනා දෙවියන් වහන්සේ ඉදිරියේදී දවසක ගණන් දී යුතුමයි දෙව දවසේදී දෙවියන් වහන්සේ අප විනිශ්චය කරනවා මේ පිළිබඳව පාවුල් තුමා තිමොත්ථියුස්ට යම් කිසි අවවාදයක් දෙනවා ඒ පිස සභාවේ මේ ආකාරයෙන් ව්‍යාජ ඉගැන්වීම උගන්වන්නව මනුෂයන්ගෙන් ඔබ ප්‍රවේශවන්න එහායව ඔබ තරවටු කරමින් නතර කරන්න මක්නිසාද උන් මනුෂයන් කැමති දේ උගන්වමින් මනුෂයන්ගේ ජීවිතය නොමග යවන අය එහෙත් මං ඒ පිළිබඳව ඒ දේ පිළිබඳ වැඩි මම අවධානය යොමු කරන්නේ මක්නිසාද අද මේ පණිවිඩය ඔබ උදෙසත් මා උදෙසත් ඒ නිසා අපේ ජීවිතය අපි කුමක් කළ යුතුද ලත් පමණින් සතුටු වීම අපි පුරුදු වෙන්නට අවශ්‍යයි මේ ලත් පමණින් සතුටු වීම කියනව මේ කාරණාව දවසෙන් අපේ ජීවිතයේ ඇති වෙන දෙයක් නෙවෙයි අපි ගැලවීම ලප්පු දවසේම ඉබේම ඇති වෙන දෙයක් නෙවෙයි පිලිපිය 4 වන පරිච්ඡේදයේ 12 වන පදයේදී අපි දකිනවා පාවුල් තුමා කියනවා මම ලත් පමණින් සතුටු වෙන්නට මම ඉගෙන ගත්තා මේක ඉගෙන ගන්න අවශ්‍ය දෙයක් දවසෙන් දවස දෙවියන් වහන්සේ පියවරෙන් පියවර මේ දේ අපිට උගන්වනවා තිබෙන දේෙන් සතුටු වෙන එක ඔබට දෙවියන් වහන්සේ දුන්න දේ ගැන ඔබ ස්තුතිවන්ත වෙන්න දෙවියන් වහන්සේ ඔබට දුන්න සියලු දේ ගැන ඔබ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඒ තුල ස්වාමින් වහන්සේ ප්‍රසන්න වෙනවා දැන් අපි 9 වන පදයට අපේ සිත යොමු කරමු 1 තිමෝති 6 වන පරිච්ඡේදයේ 9 වන පදය නමුත් ධනවත් වන්ට ආශා වන්නා වූ ආ මිනිසයන්ට කුමක්ද සිදුවෙන්නේ? කාරණා හතරක් මම ඔබ සමග බෙදා ගන්නම්. පළවෙනි කාරණාව ඔවුන් පරීක්ෂාවක්ද මලපතක්ද ඔවුන් සමුක වෙනවා. ඔවුන්ට සිදුවෙනවා තමන්ගේ ජීවිතේ පරීක්ෂාවන් තුලට වැටෙන්නත්
ඒ වගේම මලපත් මනුෂයන් අපි මුදල් ආශාව ධනවතෙක් වෙන්න අපි ආශාවක් අපිට දැඩි ආශාවක් තිබෙන අවස්ථාවේදී අපිට සිදුවෙන දේ තමයි අපි නොදැනම මලපත් වලට වැටෙනවා we go and fall into traps අපි දන්නේ මේක මලපතක් කියලා අපි අපේ මුදල් අපි ගිහලා තවත් වැඩිපුර ලැබෙයි තවත් වැඩිපුර ලැබෙයි කියලා සමහර තැන්වල ආයෝජනය කරලා තිබෙන දේ නැති වෙනවා මලපත් තවත් පරීක්ෂා තුලට වැටෙනවා විවිධ පරීක්ෂාවන් තුලට වැටෙනවා කියලා පාවතුමා සඳහන් කරනවා තවද ඒ පදේ නමවන පදේම අපි දකිනවා ඒ මේ මිනිසයන් නාස්තියෙන් විනාශයෙන් ගිල්වන්නා වූ අඥාන වූ අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙනෝය මේ මිනිසයන් තවත් බොහෝ තෘෂ්ණාවලට වැටෙනවා මුදල් එන්න එන්න අපිට තෘෂ්ණා වැඩි වෙනවා මනුෂ්‍යෙක් Tamanට ලැබුණ මුදල් වලින් සතුටු වෙන්නේ නැහැ. ඔය ගයක් ගත්තනම් ඔය හිතනවා තවත් ගයක් ගන්නට ඕනේ. ඔය වාහනයක් ගත්තනම් හිතන තවත් වාහනයක් ගන්නට ඕනේ. මේ අවසානයක් නැහැ. ඔව් ලැබෙන දේ තුල මනුෂ්‍යෙක් කවදාවත් තෘප්තියට එන්නේ නැහැ. ඔහුගේ ජීවිතේ තවත් තෘෂ්ණාව වැඩි වෙනවා. ඔය තෘෂ්ණා කියනවා පාපෙට ගිහිල්ලා ඔහුගේ ජීවිතේ ගිලිලා යනවා. ඒකයි බයිබලයේ අපිට සඳහන් කරන්නේ. ඊළඟ පදයේ 10 මග්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක් ඒක මුලක් අපි මුලක් කියලා කියන අවස්ථාවේ ඒක තමයි ආරම්භය සියලු නපුරු දේ තුල මුල මේ පාපය මේ මුදල් තණ්හාව මේ ආශාව තෘෂ්ණා වස්තු තෘෂ්ණාව කියලා සඳහන් කරනවා වස්තු තෘෂ්ණාව අපේ ජීවිතය ඇතුළුනා අපි බොහෝ නපුරු දේවල් කරන්න පුරුදු වෙනවා බොරු කියන එක සුළු දෙයක් වෙනවා මිනිසෙක්ව රවටන එක සහෝදරෙක්ව රවටන එක දේපල වෙනුවෙන් සහෝදරෙක් සමග වෙන් වෙන එක මේ හැම දෙයක්ම ඇති වෙනවා ඒකයි කියන්නේ මුදල් ආශාව නැත්තම් වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක් දිගටම දාය අපි දකිනවා සමහරු ඊට ආලය වී ඇදෙයිල්ලෙන් මුලාව ගොස් බෝ හය බෝ කිතුණු අය මට මතක් වෙන මට සමහර අයව මතක් වෙන මේ ආකාරයෙන් ඔවුන් රැකියා කරපු කාලයේදී ඔවුන් කියන දේ සහෝදරයා අපි රැකියා කරන නිසා අපිට රැ 8 වෙනකම් වැඩ අපිට පැමිණ වැඩ ඉවරලා ඇවිල්ලා යාත්‍නා කරන්නත් විසිටින් යන්න බෑ අපි සේවය දෙන්න ඕනේ ඒ නිසා අපි අපේම ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා ඔවුන් පටන් ගන්නවා පටන් ගත්තෙන් පසුව මුල් සතියේදී පහට ඇවිත් සේවයට එනවා සෙනසුරාදා සේවයේ ඉරිදා අප සමග සම්බන්ධ වෙනවා තව ටිකක් කාලයක් ගියන් පස්සුව දැන් අවස චර්ච් එකට එන්නේ නැහැ දැන් සෙනසුරාදා ඉරිදායි විතරයි තව ටිකක් කාලයක් ගතව යනකොට දැන් ඔවුන්ට සිදුවෙන දේ ඔවුන් සෙනසුරාදා එන්න විදියක් නැහැ ඔවුන් කියන්නේ ටික කාලයක් පොඩි පොරබැඳීමක් රැකියාවේ පොඩි ජොබ් එකේ බිස්නස් එකේ අපිට පොඩි පොරබැඳීමක් ටික කාලයක් දෙන්න අපි ආයේ එනවා තව ටික කාලයක් යන විට ඉරිදත් ඔවුන්ව සබාවේ පේන්නේ නැහැ තව ටිකක් කාලයක් යනකොට ඔවුන් දෙවියන් වහන්සේ ගැන තිබෙන ඒ ඇදහිල්ල ඔවුන්ගේ ජීවිතේ නැති වී යනවා ඒ පිළිබඳවයි පාවුතුමා මෙතන පවසන්නේ ඇදහිල්ලෙන් මුලාව ගොස් ඔවුන් දන්නේ නැහැ Taman මුලාව ගියා කියලා ඔවුන් දන්නේ නැහැ හේතුව ඔවුන් සිතන්නේ අපි ජීවත් වෙන්නේ අපි රැකියා කරලා ජීවත් වෙන්න ඕනේ අපි අඹු කර තමයි අපිට ජීවත් වෙන්න පුළුවන් සබාව කියලා අපි හැමදාම යන්න බෑ කියලා දැන් නෝන් පවසන දේ අවසාන කාරණාව බොහෝ වේදනාවලින් තුමුම ඇන ගන්නෝය බොහෝ වේදනාවන් මං කලින් කිව්වා ලත්පමණින් සතුටු වෙන විට තියෙන දේ තුල සතුටු වෙන විට වේදනාවක් නොමැතිව අපිට ජීවත් වෙන්න පුළුවන් නමුත් මේ වස්තු තෘෂ්ණාව තණ්හාව නිසා මුදලම්බු කරන්නට ඕනේ කියා තමන්ගේ ජීවිතේම ඒ දේ තුල ආයෝජනය කරන විට පෞතුම කියනවා තුමුන්ම ඇන ගන්න ඔය බෝ වේදනාවලින් තමන්ගේ ජීවිතේ කාලයම වේදනාවෙන් පිරිතිබෙන කාලයක් මුදලම්බු කරන එක වැරදි නෑ ගයක් ගොඩනගන එක වැරදි නෑ මාව වැරදියට ඔබ තේරුම් ගන්න එපා නමුත් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන අපි කුමක් කරනවාද
අපි දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන අපි අවධානය අපි යොමු කරනවාද මේ දවස්වල රජෙන් මං හිතන්නේ 5000ක් විතර මිනිසයන්ට දෙනවා උපකාරයක් ලෙස මේ ලොක්ඩවුන් කාලයේදී ඇඳිරි නීති කාලයේදී 5000ක් සමහර අය කෙසේයෝ ඒක වැරදි නෑ ඒක හොඳ දෙයක් රජෙන් දෙන එක ලබා ගන්න එක වැරදි කියලා මම කියන්න යන්නේ නෑ නමුත් අපි කෙසේයෝ ෆෝම් එක පුරව ගන්නවා විස්තර ආ ගන්නවා කොහෙටද යන්න ඕනේ ග්‍රාම සේවක කොහමද සමුක වෙන්න ඕනේ ෆෝම් එක කොහෙන්ද ගන්න කොහමද පුරවන්නේ කොහොමාරි හැම දෙයක්ම සොයාගෙන ඒ රුපියල් 5000 පොලිමේ ඉඳලා දාඩිය දාලා පොලිමේ ඉඳලා ඒ 5000 අපි ලබා ගන්නවා නමුත් මගේ ප්‍රශ්නය දෙවියන් වහන්සේගේ රාජ්‍යට යුතු දේවල් සොයා ගන්න මේ ආකාරයෙන් අපි මාන්සි වෙනවද මේ දවස්වල බයිබල් ස්ටඩි එකක් අපි කරමින් සියලු දෙනාට බයිබල් එක පරිච්ඡේදයක් උදේ කියවලා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නත් අවසවස පැය භාගයක පොඩි පණිවිඩයක් ඒ පරිච්ඡේදය ගැන ඔබ සවන් දෙන්න එච්චරයි අපි ඉල්ලන්නේ ඒත් පිරිසුන්ට ඒ එක පරිච්ඡේදයක් බයිබලේ කියවන්න උන්ට වෙලාවක් නැහැ ග්‍රාම සේවකගේ ෆෝම් එක පුරවන්න අපි කොහොම හරි පුරව ගන්නවා ඒත් එක පරිච්ඡේදයක් මේ සදාකාලික රාජ්‍යයට අපව රැගෙන යන මේ සුද්ධ ලියවිල්ල මේ සුද්ධ වූ අතිශුද්ධ වූ මේ බයිබලය කියවන්නට ඉගෙන ගන්නට මේකේ දෙවෙන් වාසයේ කැමැත්ත අපේ ජීවිතේ කැමැත්ත කුමක්ද කියලා දැනගන්නට අපි කම්මැලි අපේ සිතුවිලි තාවකාලික ලෝකේ මත අපි ආයෝජනය කරලා තිබෙනවා මිසක් සදාකාලික රාජ්‍ය ගැන නෙවෙයි අද මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මට සවන් දෙන සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මේක තාවකාලික ජීවිතයක් අමතක කරන්න එපා අමතක කරන්න එපා එක මිනිසෙක් විශාල ගොඩනැගිල්ලක් ගොඩනගන්නට යන විට ඒ ගොඩනැගිල්ලට අසල ඔප්පුඩි කුඩාරමක් දමනවා පාවුල් තුමා ඒ පිළිබඳව කතා කළ කියන දේ මම විග්‍රහ කරලා කියන්නේ ඔව් පොඩි කුඩාරමක් දමනවා මේ කුඩාරම තාවකාලිකයි පාවුල් තුමා කියනවා මේ ජීවිතය අපේ ශරීරය මේ ජීවිතය මේ ලෝකේ ජීවිතය මේ කුඩාරම වගේ ටෙන්ට් එකක් වගේ ඒ අපි සිතාගම මේ ආකාරයෙන් එක මිනිසෙක් ඒ කුඩාරම විශාල ගයක් ගොඩනගන්නට ඒ බාස්ලා එකතු වෙලා පොඩි කුඩාරමක් දාලා එතන ජීවත් වෙමින් තමයි මේ ගේ ගොඩනගන්නේ විශාල මාලිගාව ගොඩනැගිල්ලක් ඒ මේ මිනිසයා තමන්ගේ මුදල් සියලු දේ වියදම් කරමින් ඒ කුඩාරමට ටයිල් එකක් දාලා ඒ කුඩාරමට ලස්සන කරලා ඒ කුඩාරමට වියදම් කරා නම් දකින ඔබත් මාත් ඌගෙන කුමක්ද කියන්නේ අපි අනිවාර්යෙන් කියයි මේ මිනිස්යාරි මෝඩයෙක් තමන් ගොඩනගන්නව මේ ගොඩනැගිල්ලට ආයෝජනය නොකර මේ తాවකාලික ටෙන්ට් එකට කුඩාරමට මෙච්චර වියදම් කරනවා මේ මෝඩ මිනිසෙක් කියලා අපි කියනවා මේ ආකාරයෙන් තමයි දෙවෙන් වාසෙත් කිව්වේ නුඹලා මේ తాවකාලික මේ ලෝකයේ උදෙසා මෙතරම් ආයෝජනය කරන මෙතරම් දේවල් කර නමුත් සදාකාලික ජීවිතය ගැන නුඹලා කරන්නේ කුමක්ද what are you all doing about the kingdom of god අද මම සදාකාලික රාජ්‍යයට යන්නට මේ බයිබලේ මම ඉගෙන ගන්නට ඕනේ මම යාත්‍නා කරන්නට ඕනේ ස්වාමිනී මේ දේ මට පැහැදිලි කරන්න මට මේ දේ ඉගෙන ගන්නට අවශ්‍යයි මේක අපේ ජීවිතේ කැටලොග් පොත සදාකාලික රාජ්‍යයට යන්නට අපේ මැප් එක මේ බයිබලයේ තිබෙන උදේ කුමක්ද දෙවියන් වහන්සේ ගැන තියා කියා තිබෙන්නේ කුමක්ද කෙසේද අපේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්නේ කෙසේද අපි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ මේ බයිබලය අපිට කියවන්න කැමති නැහැ මේ බයිබලය පරිවර්තනය කරලා අපේ අතට ලබා දෙන්නට කී දෙනෙක් මිෂනාරිවරුන් කී දෙනෙක් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරාද ලේන් පිරුණා පොතක් තමයි මේ බයිබලය අපිට සාමාන්‍යයෙන් ලැබුණේ නැහැ එහෙත් අද අපි එක පරිච්ඡේදයක් කියවන්න පවා අපිට වෙලාවක් නැහැ ඇත්තෙන්ම දැන් අපිට වෙලාවක් තිබෙනවා ලොක්ඩවුන් එක නිසා ඒත් ඇත්තෙන්ම කියනවා නම් අපේ මනස අපේ සිතුවිලි අපේ මෙනෙහි කිරීම මේ ලෝකයේ පිළිබඳව මිසක් ස්වර්ග රාජ්‍ය ගැන නෙවෙයි
මේ දවස්වලත් අපි හිතන්නේ කුමක්ද ඊළඟට කැම කන්නේ මොනවද මොනවාද කන්නේ මොනවාද බොන්නේ මොනවාද කරන්නේ කොහොමද අම්බු කරන්නේ කොහොමද මේක කරන්නේ මේක හිතනවා මිසක් අනේ ස්වාමීනි මේ දවස්වල ඔබ වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන පිණිස මාව සූදානම් කරන්න මාව සූදානම් කරන්න රිචඩ් බැක්ස්ටර් කියන දේව මිනිසෙක් මේ ආකාරයෙන් සඳහන් කරනවා ඔහු කියනවා ඔහුගේ ජීවිතේ රෝග ප්‍රශ්න බොහෝ දේවල් තිබුණද ඒ මැදදී ඔහු තීරණයක් ගත්තා තමන්ගේ ජීවිතේ දිනපතාම සදාකාලික රාජ්‍ය ගැන දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන අනාගතය ගැන සිතන්නට ඔහු පැහැ භාගයක් ඔහු වෙන් කරනවලු He used to set aside half an hour to think about heaven or the kingdom of God or eternal life. එයා කරන අපි සිතන මොහොතේ මේ ලෝකේ ප්‍රශ්න පවා අපිට සුළු වෙනවා. අපිට මේ ලෝකේ තිබෙනා ප්‍රශ්න, මේ ලෝකේ තිබෙනා කරදර, මේ ලෝකේ තිබෙනා තෙරපි, ඒ දේවල් පවා අපිට දරා ගන්න පුළුවන් වෙන්නේ ස්වර්ගය ගැන ඉතද්දී. දෙක කොරින්තිය 4 වෙනි පරිච්ඡේදයේ 16 සිට 2 කොරින්තිය 4 16 සිට පෞල්තුමා කියනවා පෞල්තුමා බොහෝ පීඩා මැදේ ගමන් කරද්දී ඔහු කියන දෙයක් තමයි මම දුක් විඳිනව මේ පීඩාවන් මේ වේදනාවන් මට ලැබෙන්න යනව ඒ ස්වර්ගිය ගැන සමග සංසන්දනය කරලා බලද්දී මේ පීඩාවන් මේ අමාරුකම් මට සුළු ලෙස මට දැනෙනවා හේතුව මට ලැබෙන්න යනව සදාකාලික රාජ්‍ය සමග සංසන්දනය කරලා බලද්දී මේක මට සුළු දේවල් it's only it's simple මේවා සාමාන්‍ය දේවල් මගේ සෙනෙවද්ද සහෝදරයා සහෝදරයා ඔබ ස්වර්ගය ගැන දෙවියන් වහන්සේ ගැන උන්වහන්සේගේ හිම ගැන ඔබ සිතනවාද නැතිනම් නොවාගේ කාලයෙමින් කිසිම ඇඟීමක් නොමැතිව යේසුස් වහන්සේ පැමිණ සුද්ධවන්තයන් වුන් වහන්සේ රැගෙන යනකම් අපි ගානක් නැතුව අපි සිටින්ට යනවාද අපි ජීවිතේ විමසා බලමු අද අපේ ජීවිතේ විමසා බලමු ඉතා ඉක්මනින් යේසුස් වහන්සේ නැවත එන්නට යනවා යේසුස් වහන්සේ එන දවස ඔබ උන් වහන්සේව සමුක වෙන්නත් උන් වහන්සේගේ රාජ්‍යයට යන්නත් ඔබ සූදානම්ව ඔබ සිටිනවාද අද ඔබේ මනස ස්වර්ගයේ දේවල් ගැන සිතන්නට යොමු කරන්න කොලොසි 3 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ කියනවා මේ වචනේ සමග මම අවසන් කරන්නම් කොලොසි 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි 2 වෙනි පදයේ කියනවා එක ඉංග්‍රීසි බයිබල් එකේ ඉංග්‍රීසි බයිබලේ මේ ආකාරයෙන් සඳහන් කරනවා set your minds on things above ස්වර්ගයේ දේවල් ගැන ඔබේ මනස අවධානය කරන්න අවධානය යොමු කරන්න ඔබ අවධානය ස්වර්ගයේ තිබෙනව දේවල් කෙරෙහි යොමු කරන්න ඔබේ මනස යොමු කරන්න මා විශ්වාස කරන දෙවියන්ව ඔබ සම කතා කළා තිබෙනවා අද අපි තීරණයක් ගමු මොහොතක් අපි දෙන්නෙත් වසා අපි යාත්‍නා කරමින් උන්වහන්සේගේ කරුණාව අපිලා ලබා ගමු අතිශුද්ධ වූ දෙවි පියාණනි ඔබ වහන්සේගේ වචනේ නිසා ස්තුති පියාණනි මේ ලෝකයේ දේවල් පිළිබඳවම අපි සිතමින් අපේ ජීවිතය අපේ කාලය අපේ මුදල් අපේ සියලු දේ අපි ආයෝජනය කරේ මේ ලෝකයේ වෙනුවෙන් නමුත් අපි සදාකාලික ජීවනය ගැන අපි සිතුවේ නැහැ ස්වාමිනි අපිට කමාව මැනව මෙන්න පියාණනි සදාකාලික ජීවනය ගැන සිතනව ඒ සිතුවිල්ල අපට ලබා දෙන්න සදාකාලික ජීවිතය ගැන මෙනෙහි කරන්නට අපිට අනුග්‍රහය ලබා දෙන්න අද පටන් පියාණනි මුදල් තණ්හාව වස්තු තෘෂ්ණාවෙන් අපව නිදහස් කරන්න පියාණනි මේ ලෝකයේ ආශාවන් වලින් අපි නිදහස් කරමින් ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නව ජීවිතයක් අපට ලබා දෙන්න දෙවි පියාණනි ඔබ වහන්සේගේ වචනය තුලින් අපව ගොඩනගා ගන්න ස්වාමිනි අප මග පෙන්වන්න මේ සියල්ල ඉල්ලන්නේ අතියුතුම් යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සියලු දෙනා ආශිර්වාද කරනසේකවා ආමෙන්